මිනිසුන්ට ජාති ආගම් කුල බේද තිබුණට මල්වලට ජාති ආගම් කුල බේද නැහැ. පාටින් සුවඳින් වෙනස් වුණත් මේ මල් ජීවිතයේ දුක සතුට බෙදාගන්නේ කිසිම බේදයක් නැතිව. ගහක පිපිලා ඒ ගහේම පරවෙලා යන මල්වලට වඩා මේ මල් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සුවඳ දෙනවා. මේ ඩීන්ස් පාරේ මල්කඩ පේලියයි. මේ මල්කඩ පේලිය හැම දවසකම පාට පාට ලස්සන මල්වලින් පිරිලා තියෙනවා. ඒක හරිම සුන්දරයි. ඉස්සර දවස අවසානයේදී මේ මල් හැම එකක්ම වගේ විකිණිලා ඉතිරි වෙන්නේ සුළු ප්‍රමාණයක්. ඒත් දැන් උදේම දකින ඒ මල් හවසටත් පරවෙලා යන්නේ මේ මල්කඩ ඇතුළෙමයි. මල් ව්‍යාපාරිකයින් පවසන්නේ මල් වෙළඳාම දවසින් දවස කඩා වැටෙමින් තිබෙන බවයි. වෙළඳාම ගොඩක් අඩුයි. ප්‍රවාහන වියදම් ගත්තාම පොඩි පෙට්ටියක් ගෙනාවොත් මෙතනට බණ්ඩාරලින් රුපියල් 500ක් ගන්නවා. ටිකක් ලොකු එකක් ගෙනාවොත් රුපියල් 1500ක් වගේ ගන්නවා. ඒ වගේ ගන්නකොට ඉතින් මල් වලින් මේ ගාණ එක හු වෙනකොට ලාභයක් උපයෝග ගන්න බෑ. කස්ටමර්ස්ලා ගන්න නැති වුණාම සෑහෙන්න ඉතුරු වෙනවා. ඉතින් අපට යනවා සෑහෙන්න මල්. එතකොට ඉතින් ගොඩක් පාඩුයි. අවුරුද්දේට 30 සෙල්ලා සාමාන්‍ය මල් කූඩයක් ගේන රුපියල් 200ක් වගේ යන්නේ. දැන් රුපියල් 800ක් විතර යනවා. කිමිකල් වැඩි හන්ද තමයි මේ මල් වල ගණන් වැඩිලා තියෙන්නේ. තියෙන தත්ත්වෙත් එක ගණන් වැඩි. ඉරි කට්ටිට ගන්න තමාරු මිනිස්සු තමාරුවෙන් ඉන්නේ. එකඳ කරගන්න අමාරු. ඩීසල් වෙලා එමෙම වැඩි වෙනවා. එමෙම දාම ට්‍රාන්ස්පෝර්ට් වැඩි වුණාම බිස්නස් එකත් අඩු වෙනවා එතකොට. සේල් එකත් අඩු, කස්ටම්ස් ලයින් නැහැ. අපිට ආසයි මල් වලට. ඒ වුණාට කරන්න බෑනේ. නුවරඑළිය පැත්තේ ඉන්න ගවියොන් ඉඳන් මල් කරන හැමෝන්ටම ගොඩක් අමාරු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. පියා 2000 උඩ කවුරුවත් මල් බංචියක් අරන් යන්නේ නැහැ. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ වෙනද වගේ. වෙනද දිපිච්ච බිස්නස් දැන් ඇත්තරම නැහැ. ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මල් ගේනෝ, පරණ වෙලා විසිකරන ඕක තමයි කරන්නේ. මෙහෙම ගියොත් ඉස්සරහට අරන් යන්න බැරි වෙනවා මේ මල් රස්සාව. ඉවරටම ඉවරලා යනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.